මගේ සිංහල ජර්නි එක පටන් ගන්න චාන්ස් එක දුන්නේ ඒක විතරක් නෙමෙයි මට එන්කරේජ් කරේ මාර ටැලන්ටඩ් වර්ල්ඩ් රිනවුන්ඩ් ඇක්ට්‍රස් කෙනෙක්. අංගපාන්න මිසක් ඒකෙන් හම් වෙන ඉම්පැක්ට් එක ගැන මම එච්චර තේරුමක් නැහැ නේද අනු. ඩිරෙක්ටර්ගේ ඇක්ට්‍රස් කෙනෙක්. පොඩ්ඩක් මේම කරන්න කියලා කිව්වොත් ඒකට වැඩිය නීටා මේම කරමු අපි. ඒ වගේ කියනකොට තමයි නීටා කිට ඔය නිකන් රෝල් එක නිකන් ඇංගින් මේ ඉන්නේ කියලා. නෑ මට එහෙම කවුරුද? ඒ කවුද කිය බොරුවක් කියලා. මට ආරංචියක් ආවා. ඒක බොරුවක්. තමුගේම පුතාව බේරගන්න බැරි වෙච්ච ඇමති කෙනෙක් කියන සුරංගනා කතා. මේ රටේ අම්මලා විශ්වාස කරයි කියලා වා හිතනවද? කොහමරි ෆිල්ම් එක කරන්න ඉස්සෙල්ලා මම ස්විමින් පූල් දෙන්න ගියා. ස්විමින් පූල් එකනේ. නමුත් අතන ෂූටින් වලට ගියම තිබුණේ ගඟක් නේ. අතරලා දැන් යන්න කිව්ව ගමන් මම එයාගේ අතේ එල්ලෙනවා මට බෑ. පල්ලහැට මුහුණ දාපුම තමයි වතුරට හුස්ම ගන්න බැරි. මම උඩ අතට පිනනවා. එයා එනවා සමාව ගන්න. කවදද එන්නේ? නිෂ්පාදිකාවක් සහ රංගන ශිල්පිනියක් වෙනුවෙන් මේ අවස්ථාව වෙනකොට මගෙන් යම්කිසි ප්‍රයෝජනයක් රටට වෙන්න ඕන. නැත්තම් මේ ඉන්ඩස්ට්‍රි එකේ අපි ඉඳලා වැඩක් නැහැනේ. සුවර. අපි ඕලාන්ට කියන්නේ ජකබකාස් කියලා. මොනවා කිය? ජකබකාස්. මට මෙහෙම එන්න බෑ නේද? දුවේ නම් ඇත්තට ටිකක් කතා කරගෙන ඉන්න. ඒගොල්ලෝ නීතක් කිව්ව බදාගෙන ඇඬුවා. මේ වගේ ෆිල්ම් එකක් අපි වෙනුවෙන් හදුවට බොමින්සුත කියලා. උසාවිය මාව දාලා ප්‍රශ්න කරනවානේ. HIV හැදිච්ච කෙනෙක් වශයෙන්. ලොකු දෙයක් මාරුණා වාගේ හස්බන්ඩ් නැති වෙච්ච වෙලාවේ. මම ඉතින් ඊළියන් මට ඊළියන් වගේ ආයේ ඒ ආදරේ හැම්බෙන්නේ. Thank you.